వాక్నెత్త సదమగేందా అందురమ పురుదుకే నా సొందురుమ పారకి యాదున్నా ధరువంసక తెమి తెమి మమ జీవితే ఉవా సదహటే వికియా తరు అందురగిలి నియునా ఉహులా గన్న బెరివు మగే దేసే కదులు అహులా విసికరతే దున్న అసరల్ పరిసమిన్ ఇందువక్ నేర్ సంసార పురుదు కిసిదా నవతిన్న మేలు భంగాన నుమమం మెచ్చర కల్ ఉరేవిది మెలిబన్ కిర నిష్పాదన మిలదీ గిన మరణేట కెపో కిరిగవే నిదాస్ కర గనీమట ఉపత్తాయక వన్న ఓ నమ గణపతయే నమో నమ శ్రీషిష్టి వినాయ నమో నమ అష్ట వినాయ నమో నమ గణపతి పాపా ఓ నమ గణపతయే నమో నమ శ్రీషిష్టి వినాయ నమో నమ అష్ట వినాయ నమో నమ గణపతి పాప ఓ నమ. గుడ్ మార్నింగ్. గుడ్ మార్నింగ్. కడవులే కాపాతటు. ఏ మొక్కది కివు? ఏక దేవి పిహిటై వగే దయా. මොකක්ද කලේ? කලේ ඉතින් අපි අද ආශිර්වාද කරන්න එහෙම තමයි. නේ එතකොට ඔය හැමදාම ආගම දානවද? මොකක්ද අනේ මේ ඔයා අහන ප්‍රශ්නේ? ඇයි? ඇයි ඉතින් ඔයාලා වඳින්නේ නැද්ද? ඇත්තම කිව්වොත් ඒක කියන්න ලැජ්ජයි සාරා. ඇයි? නෑ ඉතින් අපි හැමෝම මෙහෙම නැහෙනි. අපි කිව්වේ සමහර බෞද්ධ කොල්ලෝ කෙල්ලෝ ඉතින් ඔය හැමදාම ඔහම වඳින්නේ නැහැ. හැබැයි ඉතින් gedirin na වයසක ආච්චිලා සීලා ඉතින් වඳිනවා. ඉතින් ඒයි. අනේ මන්ද ඉතින්. ඉතින් නරකයි නෑනේ. බෞද්ධකම කියන්නේ පිළිම වලට මල් තියලා වඳින එක විතරක්ම නෙමෙයි. ඒක තියෙන්නේ මෙතන. මං හිතන්නේ එහෙම. හැබැයි ඉතින් අපි කරන හැම ක්‍රියාවකින්ම වෙන්නේ හිතට දැනෙන දෙයක් නෙනේද? හොඳ දෙයක් වෙනවා නම් හොඳ දෙයක් දැනෙනවා නම් එහෙම චාරිත්‍ර කරන එක ඉතින් ඕඩකමකුත් නෙමෙයි නේ? අනේ මන්ද ඉතින් සාරා. ඕක ඉතින් අපේ බක පඬිද අයියලාට තේරෙන්නේ නැහැ. ආමේ ඒක නෙමෙයි. මේක නෑ වාඩි. අනේ මොකද්ද මේ? බලන්නකො. අනේ කොහෙන්ද? ගෙනාවේ කඩේකින්. ඔව්. ඇයි? මට හිතුණා ඉතින් ඔයාලට ගැළපෙනවා ඇති කියලා. අනේ දෙයියනේ. ඇයි? ඔයාට එහෙම දේවලුත් හිතෙනවනේ. ඔව් ඉතින් නැත්තම්. මං හරි ආසයි අනේ. මේ ඔයා ඉඳගන්නකො මම මේවත් දාලා ඔයාට පෙන්නන්න. ఏమొగదు
මේ ඔහොම මුද්දක් ඔයාට කලින් තිබ්බේ නෑනේ. කොහෙන්ද ඕක? ඔයාට මොකටද ඒක? මේක මගේ මුද්දක්. නෑ නෑ, ඔහොම මුද්දක් ඔයාට කලින් තිබ්බේ නෑ. දැන් ඔයා දන්නවද මට තියෙන මුදු සේරම? මොකෝ නැත්තේ, මට හොඳට මතකයි. නෑ නෑ, මේක කලින් ඉඳන් තිබ්බ මුද්දක්. මොන පිස්සුද අනේ, ඔයා ඔය මුද්ද දාන්න ගත්තේ උපන් දිනේට පස්සේ දවසේ ඉඳන්. මියා බලන්න. ඇයි? මගේ අම්මට තව අවධානය ඉන්නේ මං ගැන. අන්න හරි. අන්නේ අවධානය නිසා සමාධි මිස් නිකාං අවධානමක් ගන්න එපා හොඳේ. මොකද මේ හැමදේම සිසිරට මාට්ටු වෙනවා. අනේ මේ වැඩක් බලාගන්නද? වැඩක් තමයි කරන්නේ. අකුලක් කරා. එතකොට ඔයා කී වසරද ඉගෙනගන්නේ? 7 වසර. ආ 7 වසර. ඒ කියන්නේ පොඩිත් නෙමෙයි නේ. තව අවුරුදු 4කින් ඕ ලෙවල් එක්සෑම්. ඔව්. එතකොට ඔයාට කැමතිම සබ්ජෙක්ට් එක මොකද්ද? විද්‍යාව. ආ. ඕකේ. එතකොට ලොකු වෙලා ඔයත් අක්කා වගේ ක්‍රිකට් ගහනවද? අපොයි නෑ. ඇයි? කළු වෙනවනේ. මත් කළුයිනේ. ඔව්, හොඳටම කළු වෙලා. ඔව් ඉතින් පොඩි කාලේ ඉඳලා ක්‍රිකට් ගහනවනේ ඒකයි. මං නම් ක්‍රිකට් ගහන්නේ නැහැ. හැබැයි අක්කා ක්‍රිකට් ගහනව බලන්න ආසයි. එතකොට මං ක්‍රිකට් ගහනව බලන්න ආසනේ? ආසයි. මං එනන් දවසක ටිකට් එකක් එවන්නම් අක්කගේ අතේ. අක්කත් එක්ක ඇවිත් බලන්න. ඉතින් ඔයා කවුරු වෙන්නද කැමති ලොකු උනම්? මම වෙට්නේරියන් කෙනෙක් වෙන්න ආසයි. අනේ ෂෝයිනේ, ඔයා එතකොට සත්තුන්ට කැමති? ඔව්. මොන සත්තුන්ටද කැමති? මම්මේ ආන ගමන් හිටියේ මොන සත්තුන්ටද කැමති කියලා. නංගි කිව්වා වෙට්නේරියන් කෙනෙක් වෙන්නලු කැමති. අනේ ඔව් සර්, මෙයා අකමැතියි කියලා කිසිම සතෙක් නැහැ. පණුවෙක්ට හරි කමක් නැහැ කතා කරනවා. අනේ ඔව්වයි දලඹුවන්ටත් කන්න දෙනවා. අනේ ෂෝයිනේ, හොඳට ඉගෙන ගන්න ඕනේ. හා. මාට ඉගෙන ගන්නකොට මොනවාරි ඌමනාවක් තිබ්බනම් දෙපාරක් හිතන්න එපා මට කියන්න. එහෙම නැත්නම් අක්කට හරි කියන්න, අක්ක මට කියයි. හරි? එතකොට සර්ගේ අම්මයි තාත්තයි දෙන්නම දෙමළද? ඔව් අම්මේ. ඇයි? ආ නෑ, මම නිකන් ඇහුවේ. මේ තාත්තා දොස්තර කෙනෙක්. අනේ ඇත්තද? හරි ශෝක්නේ. Excel පළමු සේදුමින් ඉතා පහසුවෙන් තද පැල්ලම් ඉවත් කරන comfort premium සුවඳ සමගින් දැන් රුපියල් 540කට පමණයි. Pioneer of Chinese cuisine in Sri Lanka, Chinese Dragon Cafe. Meal to remember. ADK live in concert with Rap Indie. Agosto 4 irida Colombo Nelum Kuluneedi. Ah, koyda me dennat ekka?
මේ මගේ එනක මං අම්බුණ ඉතින් අපි දෙන්නවා ජෝඩ ජෝඩ මයි එන්න කියලා. ජෝඩු පිස්සුද? අනේ ජෝඩු දාලා එන්න නියම මිනිහා. මොකට කියනවද? මෙයත් එක සෙට් වෙලා යනවට වැඩිය හොඳයි හරක් පානක් එක්ක යනවා. යාපෝ ඒක කියපු කැත. ඒ මොනවද බම් මේ කියන්නේ? උඹනේ බම් බෝලේ දාලා දෙන්නේ හයේ පාරවල් ගහන්න. මේ වගේ ලස්සන මූණක් දිහා බලාගෙන ඔහොම මූණට කියනවද? අනේ මොකට කියනවද? මේකේ ලස්සන පේන ඉතින් මගේ ඇහි පොට ගිහිල්ලා තියෙනවා. මේ පොඩ්ඩක් මෙහෙට එනවද? පොට. මේ මම මේ පොඩි දෙයක් දැනගන්න. මොකද? මම මේ අර රණජීවල ගැන දන්නවා. රණජීව කියන්නේ අර මචං මේ ශෙහාන් ශෙහාන් අර ක්‍රිකට් ටීම් එකේ ඉන්නේ. ඔව්. ඉතින් රණජීව කියන්නේ මෑන්ගේ තාත්තානේ. ආ. ආ මොකද? ඒ මිනිසුන්ටත් අන්තියක් හදින්නද ලෑස්තිය? අයියෝ සමදරා. ඔයා මම මොනවා හරි කරත් වැරදියටමනේ හිතන්නේ. මොකද්ද මම මේ හිත? අයියෝ. මේ හිත හොඳ හිත. තමුන් හොඳ කළා නම් මම දකින්න හොඳට. තමුන් කරන්නේම කැත වැඩනේ. දැන් මොකද මං කරපු කැත වැඩේ? කැත වැඩේ? ඇයි අර අනුහස් පුතාලට කරපු කියපු දේවල් දැන් මතක නැද්ද? බබා. ඉතින් ඒව නිවුස් නේ. නිවුස්? උන් ගැන බොරු ලියලා උන්ගේ ගුටි කාලා. අනේ අම්මපා තාම ලැජ්ජ නෑනේ. තාම ලැජ්ජ නෑනේ. හරි. ගුටි ගන්නවා කියන්නේ මොකද්ද? නිර්භය මාධ්‍ය භාවිතාව. අන්න. මේ අපි ඔය ප්‍රහාරවලට නවත්තන්න බෑ. අපි ඇවිල්ලා විප්ලවවාදී මාධ්‍ය වේදියෝ ජනතාව වෙනුවෙන්. අනේ මන් නොදන්න විප්ලවි. අනේ මේ කටවහගෙන ඉන්නවා. මේ බර දන්නේ නැද්ද බර රණජීවක? අනේ නෑ බං මන් නම් දන්නේ. මෙතන මේ සහන් පුතා දන්නේ නැද්ද? මන් දන්නේ. ඒකත් දන්නේ නෑ මං. ඇයි මොකටද මම මේ හොයන්නේ? නෑ නෑ මට පොඩි සැකයක් ඇවිල්ලා තියෙනවා. හරිද? මේ උන්ගේ මොකක් හරි දෙයක් තියෙනවා බං. මම මේ ඒක තමයි හොයන්නේ. ලියන්න. ඒක තමයි මාධ්‍ය වේදියා කියන්නේ. ඒකනේ ධන මාධ්‍ය වේදියා කියන්නේ. අනේ මන් නම් දන්නේ නැහැ බං ඔයගෙන්. හැබැයි මන් නම් දැනගත්තත් කියන්නේ. අනේ අම්මේ මේ ඔයාගෙන් ඇහුවේ නැහනේ. සද්ද වහලා ඉන්නවද? මම මෙයාගෙන් අහලා දැනගන්නම්. ඈ? හරි. ඔයන්න යන්නකො. මත් මෙත් ආකින නයිනේ බා රෙද්දා හදාගන්නේ. ඉතින් උඹනේ බං කැපින්න කසාද බැන්දි මමද? මමද? ඔව්. මට හරි සතුටුයි. ඇයි? අයියා අපි බලන්න ආපු එක. ඉතින් මං එක දවසක් මේ බලන්න ආවේ. එහෙම නෙවෙයි. ඉතින් නංගිට අත්තෑ ගිය අරන් අයියා අපි බලන්න ආපු එක මට නම් ලොකු දෙයක්. මං ඊනකින්වත් හිතුවේ නෑ අයියාව මෙහෙම ළඟින් ආශ්‍රය කරන්න හම්බෙයි කියලා. ඇයි එහෙම හිතුවේ නංගි? අයියා ඉතින් පොඩි කෙනෙක් නෙවෙයිනේ. ඇයි මං යෝධයෙක් වගේද? එහෙම නෙවෙයි අනේ. එහෙනම්? අයියා ඉතින් ක්‍රිකට් තරුවක්නේ. අයියා කවුද මං කවුද? අයියා අපි ඉන්න තැන හොයන් ඇවිල්ලා අපිට උදව් කරන විදිය, බඩු අරන් එන විදිය. එහෙම හිතන්න එපා දැන්. දැන් මං ඔයාගේ හොඳ යාළුවෙක්. එහෙම හිතන්න කැමති. ඒ වුණාට ඉතින් විශ්වාස නැහැ. මොකද්ද? අයියා මෙහෙම ළඟින් ආශ්‍රය කරනවා කිය. ඇයි? අල්ලන්නකෝ. ඇයි? අත අල්ලන්නකෝ.
ඉන්නකො. අත හවුනද? ඔව්. ඒ කියන්නේ මම මෙතන ඉන්නවනේ. ඔව්. එතකොට මං කවුද? ජිගන් අයියා. දැන් එතකොට විශ්වාසයිද? ඔව්. ප්‍රැක්ටිස් කරන වෙලාවත් හරි. දෙයියනේ දන්නේම නෑ වෙලාවත් ගිහින්. එහෙම තමයි. මාත් එක්ක හිටියම වෙලාව යන එක තේරෙන්නේ නෑ. අනේ අයියානේ ගොඩක් පිං අයියා අපිට සලකන විදිහට. No worries. මොනාරි තිබ්බනම් කියන්න උදේ. හරි අයි. මං ගිහින් එන්න. එහෙනම් පරිස්සමෙන් ප්‍රැක්ටිස් කරලා එන්න. හරි. Edinburgh Kitchen Pilot. මුළු පවුලටම බැංකොක් සවාරියක් දිනා ගන්න. Cute lion, Simba latai, cute monkey, pencil latai, Mew Mew cat, Baba latai, Pow Pow danga, Poddon thai. Kalin baby soap, then poddu wenuwema. ආගෙත් ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 130ක් සීනි අඩුවෙන්. රස දන්න කාටත් හරිෂෝ. රුපියල් මිලියනකට වැඩි ෆයිබර් එලිට් රිවෝඩ්ස් දිනා ගන්න. අද මේ SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකට ඇප්ලයි කරන්න. මොකද අනේ වා නැන්දලගේ දාන ගෙදර එන්න බලන්නම් කියලා කිව්වේ. කවුද බබා දාන්නේ ප්‍රැක්ටිස් හැදියේද කියලා? එහෙම කියනා දන්නේ නෑ දෑයන්ට. හිතරි දෙනවනේ. ආද මොකද හිතරි දෙන්න කිව්වේ? එයාලා හිතන් ඉන්නේ ඔයා යාලව ගණන් ගන්න නැහැ කියලා. අනේ යාලගෙත් ඇටි. එයාලා හිතන් ඉන්නේ මම වෙනස් වෙලා කියලා කොයි වෙලෙම මට චෝදනා කරන්න. ඒ ආදරේටනේ අනේ. එයාලට ආඩම්බරයි ඔයා දැන් මේ ඉන්න තැන ගැන. අනිත් එක යාලට බය ඇති ඔයා යාලගෙන් ඈත් වෙයි කියලා. හරි හරි. දැන් මම මොනවද කියන්න ඕන? ඔයාට කියන්න තිබ්බ එන්නම් කියලා. මතක් වෙලා පාටියක් දාන්න වටලා නේද? ඒ මොකද? නෑ ඉතින් මෑ හින බිසීනේ. ආ. ඒ මොකටද? නෑ 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 බිසී නෙමෙයි රසික. මූට දැන් තින්න එක වැඩයිනේ. ඒ මොකද්ද සහන්නේ? රොෂාන් ගණංගිට ට්‍රාන්ස්පෝර්ට් සපිර. ඒ මොකද්ද? අනේ රසික මෙහි පාරේක හිටියොත් යණ එන ගමන් පාරේ මැද්ද හිටියොත් දාගෙන යනවා එච්චරයි. වැඩේ කියන්නේ හැමදාම හැම තැනකදීම මූට යාමනේ හම්බෙන්නේ. ආත්ත ගනින් දැන් ඕක. මෙමෙ දැන් මේ කියහන් කොනුවසා රිප් එක ගැන කවුද කියලා? බල දෙන්න යන්නේ. මේ මට ලොකු වැඩක් වෙලා තියෙන්නේ මං ඉදාට. මූඩයා. මූ යනවා. ජෙගා යනවා. රොෂා යනවා. තුන්දෙනාගේම නංගිලා ටිකක් යනවා. අනේ මටත් යන්න තිබ්බනම්. ඉතින් මූ අහලලා ඔයා එන්නනේ යන්න. මේ උඹට පිස්සුද? රසික ගියා මං කන්නේ බොන්නේ කොහොමද? අන්න දැක්කන් රසික දැක්කනේ. මූට මොකද්ද මතක් වෙනව නැති වුණ ගම. උයන් කන එක. ඒක නම් ඇත්ත. මොකටද මම හොම් පිරිමි කොහොමද ලව් කරන කාලේ කිව්වේ? කන්න නැතත් මං හිටියා නම් ඇති කියලා තමයි එතකොට මම කිව්වේ. ඌ ඒක තමයි කිව්වේ. මොකද්ද? ඒ කියන්නේ ඉතින් ළඟ නැත්තත් කන්න තිබ්බනම් ඇති කියලා ඉතින් ඌ කියලා තියන්නේ. ඉතින් ඔයා නැහැ කියලා මතක් වුණා මං ඌට කෑම එක තමයි මතක් වුනේ. ඒක තමයි ඌ කියලා තියන්නේ. නැත්නම් මොකක්ද? අනුහස් මේ ඔයත් දක්ෂයිනේ ආලුවව බේරගන්න වචන හරිම දාලා. මේ හරි හරි ඇසික මුන්දර තේකක් අදගෙන ගෝවා ගිහින්. හරි. මේ කේකුත් ගේන්න. බලන්න. නො
නොසැලී ඉදිරියට යන සැබෑසුරෙන්ට මයිලෝ දැන් රුපියල් 130යි. ස්ටාර් ඩිෂ්වොෂ් ඩැලි තෙල් ඉඳුල් පහසුවෙන් සේදේ. ස්ටාර් ඩිෂ්වොෂ් මැජික් ටප් එක. අපේ චන්දේ සනි ඩිටර්ජන්ට් පවුඩර් වගේ අපේක්ෂකෙක්ට සනි ඩාලි බට්ල වෙතින්. ඔයා දන්නවද අමී ශාන්ති? මෙයාලා ට්‍රිප් එකක් යන්න හදනවා මාව අහලා. අනේ ඇත්ත දනුහස්? ඒක නම් තින් වැරදි තමයි. මෙච්චර මේ අපි ඉන්නවා. අපිවත් එක්කගෙන යන්නු. මචං ඔය ටීම් එකේ කවුරුත් ශාන් එක්ක යාළු මිත්‍රකම් පවත්වන්නේ නැහැ. මේ මේ පුතාට කියලා මට මේ වැඩේ කරලා දියන්කෝ. මගෙන් අහන්න එපා 125 දෙන්නේ කොහොමද කියලා. හොඳේ. මේවා සේරම ඔයා කරපු වැඩ. මේවා සේරම ඔයා කරපු වැඩ. ඔයාට මෙහෙම දෙයක් කරනවට කායින් හරි අහන්න තිබ්බනි. ආ. මිනිහා මරණට අහා ඉන්නවද? ආ. මිනිහා මරණට අහා ඉන්නවද?